Audio Jungle. අපි දන්නවා මේ උසස් පෙළ ਵਿਚාර සඳහා පිළිතුරු ලියනකොට මේ දවස්වල ගොඩක් ළමයි මේ හොයන තොරතුරු කිහිපයක් තියෙනවා. ඒ තමයි මේ යුග ආශ්‍රිත ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න ගියාට පස්සේ යුග පිළිබඳ තොරතුරු ළමයින්ට අවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා විෂය නිර්දේශයේ අලුත් උනාට පස්සේ කෝට්ටේ යුගය, දඹදෙනි යුගය, ගම්පල යුගය, සාකුරුණෑගල යුගය පිළිබඳ තොරතුරු ළමයින් විසින් හොයන බව අපි දන්නවා. එතකොට ඒකට උපකාරයක් හැටියට අපි තීරණය කරා ද අකීකරු සිංහල පන්තියේ YouTube නාලිකාව හරහා ගම්පල සාහිත්‍ය යුගයේ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ඉදිරිපත් කිරීමක් කරන්න. මෙතනදී අපි දන්නවා සාමාන්‍යයෙන් ලංකාවේ යුග සාහිත්‍ය යුග ටික නිර්මාණය වෙන්නේ රාජධානි මාරු වීමට සමානුපාතිකව නැත්නම් අනුරූපව තමයි යුග ටික ගමන් කරන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් අනුරාධපුර රාජධානියට අනුරූපව තමයි අනුරාධපුර සාහිත්‍ය යුගය නිර්මාණය වෙන්නේ. පොළොන්නරු රාජධානියට අනුරූපව තමයි පොළොන්නරු සාහිත්‍ය යුගය බිහි වෙන්නේ. මේ විදිහට මේ ගම්පල සාහිත්‍ය යුගය පිළිබඳ අපි කතා කරනකොට අපි දන්නවා ගම්පල සාහිත්‍ය යුගය කියන එක කුරුණෑගල රාජධානියට පසුව තමයි බිහි වෙන්නේ ගම්පල රාජධානිය. එතකොට කුරුණෑගල රාජධානියෙන් පසුව ගම්පල රාජධානිය බිහි වෙනකොට ඒ ගම්පල රාජධානිය ආශ්‍රිත කරගත්ත සාහිත්‍ය පොතපත නිර්මාණය වෙච්ච යුගයට අපි කියනවා ගම්පල සාහිත්‍ය යුගය කියලා. අපි ගම්පල සාහිත්‍ය යුගය පිළිබඳ කතා කරන්න කලින් ගම්පල දේශපාලනික පසුබිම කියන එකත් පිළිබඳ යම් අවබෝධයක් ලබාගෙන තිබිය යුතු වෙනවා. ඒ නිසා මම මේ අද පාඩම, ඒ කියන්නේ මෙම කොටසේදී සාකච්ඡා කරනවා ගම්පල දේශපාලනික පසුබිම සහ ගම්පල සාහිත්‍ය පසුබිම වෙන වෙනම. දැන් ගම්පල ගත්තාම අපි දන්නවා ගම්පල යුගය හඳුන්වන, දැන් ගම්පල හඳුන්වන්න අපි පාවිච්චි කරනවා ඔය ගඟ සිරිපුර, ගංගා ශ්‍රීපුර වගේ නාමයන් පාවිච්චි කරනවා කුරුණෑගල යුගයට පස්සේ ගම්පල යුගය බිහි වෙන්නේ. හැබැයි කුරුණෑගල යුගයට පස්සේ ගම්පල යුගය බිහි වුණත් මේ ගඟ සිරිපුර, ගංගා ශ්‍රීපුර වගේ වචන, එහෙම නැත්නම් අපි මේ කියන මේ ප්‍රදේශය පොළොන්නරුව යුගයේ පටන්ම යම් යම් අවස්ථාවල යම් කතිකාවන් වලට භාජනය වෙච්ච ප්‍රදේශයක් හැටියට තමයි හඳුන්වා දීම කරන්නේ ඉතිහාසය තුළ. ඒ වගේ සඳහනක් තියෙනවා. ඉතින් ඉතිහාසය තුළ වරින් වර මේ අතීත යුගයන් වලදීත් ගම්පල යුගය ඉස්මතු වෙලා තිබිලා තියෙනවා. ඒකට ඓතිහාසික සාක්ෂි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ ගම්පල අනිශ්චිතවම දේශපාලනික වශයෙන් රාජධානිය බවට පත් වෙන්නේ හතරවන බුණක බාහුව රජතුමාගේ අතින් 1341 දී. එතකොට ක්‍රිස්තු වර්ෂ 1341 දී මේ ගම්පල හතරවන බුණක බාහුව රජතුමා විසින් තමයි රාජධානිය ආරම්භ කරන්නේ. ඊට පස්සේ පස්වන පැරකුම්බා රජතුමා, තුන්වන වික්‍රම බාහුව රජතුමා, පස්වන බුණක බාහුව රජතුමා, පළමුවන වීර බාහුව රජතුමා, සෙංකඩගල පරාක්‍රම බාහුව රජතුමා කියන රජවරු වරින් වර ගම්පල රාජධානිය පාලනය කරනවා. ගම්පල රාජධානිය මේ රාජ්‍ය පාලනය සම්බන්ධව කතා කරනකොට විශේෂිත කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ ගම්පල තුල රජවරුන්ගේ රාජ්‍ය පාලනය තුලදී රජවරුන්ටත් වඩා ඉස්මතු වෙච්ච චරිත හිටියා. ඒ තමයි අග්‍රාමාත්‍ය චරිත. අපි උදාහරණ කතා කරමු මේ සම්බන්ධව. එතනදී අපිට විශේෂිත පවුල් දෙකක් පිළිබඳ භූමිකා හඳුනා ගන්න ලැබෙනවා. එකක් තමයි මේ සේනාදිලංකාර සෙනවිරත් කියන පවුල, අනිත් එක තමයි අලකේශ්වර කියන පවුල. මේ සේනාදිලංකාර සෙනවිරත් පවුල සහ අලකේශ්වර කියන පවුල් වලින් තමයි අග්‍රාමාත්‍යවරු බිහි වෙන්නේ. හතරවන බුවනක බාවරයතුමා, පස්වන පරාක්‍රම බාවරයතුමා, තුන්වන වික්‍රම බාවරයතුමා වගේ කාල සීමාවලදී. ඉතින් ඒ යුගවලදී රජවරුන්ගේ රාජ්‍ය තත්ත්වයට වඩා වැඩිපුර අග්‍රාමාත්‍යවරයාගේ බලතල ඉහළ ගිහිල්ලා අගමැතිවරයා තමයි රාජ්‍ය තීරණ තීන්දු පවාරම් තියෙන්නේ වගේ යම් යම් සාක්ෂි සටහන් අපිට හම්බ වෙනවා මේ ගම්පල රාජධානිය තුළ දේශපාලනික පසුබිම අදාළින් කර ලක් කරනකොට. එතනදී අපිට පොඩි අවුලක් දැනෙනවා. ඒ කියන්නේ අපි දන්නවා මේ රජතුමාට වඩා අග්‍රාමාත්‍යවරයෙක් විසින් බලය භුක්ති විඳිනකොට, රට පාලනය කරන්න උත්සාහ කරනකොට එතන පොඩි දේශපාලනික අර්බුදතාවයක් තියෙනවා කියන එක අපිට තේරෙනවා. ඉතින් ඒ දේශපාලනික අර්බුදය එහෙමනම් ගම්පල දේශපාලනික පසුබිම ඇතුලේ අපිට දකින්න ලැබෙනවා. එතකොට ගම්පල දේශපාලන පසුබිම ඇතුලේ මේ වගේ අර්බුදයක් තියෙනවා. එහෙම නැත්නම් අපි අර කලින් කිව්වා වගේ රාජ්‍යත්වයේ තුල අග්‍රාමාත්‍යවරයාගේ බලය ඉස්මතු වෙනවා. ඒ විතරක් නෙවෙයි, මේ කාල සීමාවේදී ලංකාවේ උතුරු ප්‍රදේශයේ වෙනම පාලනයක් තමයි තිබිලා තියෙන්නේ. දැන් ආර්ය චක්‍රවර්ති කියන විදේශීය පාලකයා තමයි යාපන අර්ධද්වීපේ පාලනය කරන්නේ. එතකොට මේ ඊට අමතරව මේ ප්‍රාදේශීය පාලනයක් කරා යනවා ආර්ය චක්‍රවර්ති
පසුකාලීනව රටේ මැද කොටස් වලත් අයබදු අය කිරීම වගේ දේවල් වලට මැදිහත් වෙන්න පටන් ගන්නවා. එතකොට එතනදිත් අර ඒකීය පාලන තන්ත්‍රයක් නැතුව ගිහිල්ලා විදේශීය පාලකයෙක් එහෙම නැත්නම් ප්‍රාදේශීය ද්‍රවිඩ පාලකයෙක් විසින් රටේ පාලනයට මැදිහත් වෙලා තියෙන අවස්ථාවක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. එතනත් අපිට දේශපාලනික වශයෙන් යම් ආකාරයක අරගලකාරී ස්වභාවයක් හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. සහ තවත් කාරණාවක් තමයි මේ වරින් වර යම් යම් රටවල් වලින් විදේශීය ආක්‍රමණ බලපෑම් ඇති වෙලා තියෙන දැන් වතාවක් එක තැනකදී ඔය ආර්ය චක්‍රවර්තීට විරුද්ධව සටන් කිරීම තුළ ආර්ය චක්‍රවර්තී විසින් චෝලයන්ගෙන් උපකාර ලබාගෙන ඉන්දියානු චෝලයන්ගෙන් උපකාර ලබාගෙන ලංකාව ආක්‍රමණය කරන්න උත්සාහ කරලා තියෙනවා. එතනදී සිංහල රජතුමාගේ සේනාව ජයග්‍රහණය කරලා තියෙනවා. ඊට අමතරව චීන ජාතික යෝ චීන ජාතිකයන් විසින් වතාවක් ලංකාව ආක්‍රමණය කරන්න උත්සාහරන් තියෙනවා. එතකොට මේ වගේ ආක්‍රමණික කාරණා කිහිපයක් පිළිබඳවත් අපිට හඳුනා ගන්න ලැබෙනවා මේ ගම්පල දේශපාලනික පසුබිම ඇතුලේ. ඉතින් මේ වගේ ආක්‍රමණ වලින් යුක්ත වෙච්ච රටේ වෙනත් ප්‍රාදේශීය පාලන තන්ත්‍ර පැවතිච්ච සහ අග්‍රාමාත්‍යවරයාගේ බලය වැඩි වෙච්ච අවස්ථා දක්නට ලැබෙන වාණිජත්වයට වැඩිපුර නැඹුරුතාවයක් යොමු කරපු යුගයක් හැටර තමයි අපිට මේ ගම්පල දේශපාලනික පසුබිම හඳුනා ගන්න ලැබෙන්නේ. ඒ නිසා අපිට තේරෙනවා ගම්පල දේශපාලනික පසුබිම යම් ආකාරයකට අවුල් වියවුල් සහගත දේශපාලනික පසුබිමක් කියන කාරණාව. දැන් ඇයි අපි දේශපාලන පසුබිමක් කොහොමද අපිට සාහිත්‍ය පසුබිම හඳුනා ගන්න වැදගත් වෙන්නේ? අපි දන්නවා රටක දේශපාලන ස්ථාවරත්වය පවතිනවා නම් පමණයි ඒ රටේ සාහිත්‍ය කලා හෝ වෙනත් කලාකාමී කටයුතු සාර්ථකව සිද්ධ වෙන්නේ. අපි දන්නවා දේශපාලනික වියවුල්භාවයකින් යුක්ත රටක් ඇතුලේ කලාත්මක නිර්මාණ බිහි වෙන්නේ හරි අඩුවෙන්. ඒක සිද්ධ වෙන්නේ හරි අඩුවෙන්. මොකද රටවැසියාට හෝ සාහිත්‍යකරුවාට කලාකරුවාට නිදහසේ රිසිසේ කලා නිර්මාණ බිහි කරන්න අවශ්‍ය කරන මානසික සහනය ලැබෙන්නේ නැහැ රට ඇතුලේ දේශපාලනික අරගල තියෙනකොට, නිතරම යුද්ධ තියෙනකොට. ඉතින් ඒක නිසා තමයි මේ ගම්පල සාහිත්‍ය පසුබිම සඳහා යම් ආකාරයකට ගම්පල යුගයේ දේශපාලනික පසුබිම බලපෑමක් සිදු කරයි කියන කාරණාව අපිට කතා කරන්න පුළුවන් වෙන්නේ. එතනදී අපි එහෙමනම් ගම්පල සාහිත්‍ය යුගයේ සාහිත්‍ය පසුබිම පිළිබඳවත් කතා කරමු. එතනදී අපිට තේරුම් ගන්න සිද්ධ වෙනවා ගම්පල සාහිත්‍ය යුගය යම් ආකාරයකට ලංකාවේ අනෙකුත් සාහිත්‍ය යුගවල බිහිවුණු විශිෂ්ට සාහිත්‍ය කෘති බිහිවුණු යුගවලට සාපේක්ෂව යම් පරිහානිමේ ලක්ෂණ පෙන්නුම් කරනවා කියන කාරණාවට අපිට එකඟත්වයට එන්න සිද්ධ වෙනවා. එතනදී පරිහානි කියලා මම අදහස් කරන්නේ මේ පද්දසා ගද්ද කියන කෘති දෙවර්ගයේම නෙවෙයි, යම් පමණකට ගද්ද කෘතිවල පරිහානිමේ ලක්ෂණයක් අපිට දකින්න ලැබෙනවා. නමුත් පොදුවේ සමස්තයක් හැටියට ගත්තත් වෙනත් යුගවලට සාපේක්ෂව ගම්පලදීත් විශිෂ්ට ගුණයෙන් යුක්ත නිර්මාණ විශාල ප්‍රමාණයක් බිහි වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර අපි කලින් කිව්වා වගේ දේශපාලනික අර්බුදතාවයන් දකින්න ලැබීම. දැන් ගම්පල සාහිත්‍ය පසුබිම පිළිබඳව කතා කරනකොට අපිට ගම්පල සාහිත්‍ය පසුබිම ඇතුලේ මූලික සාහිත්‍යයික ලක්ෂණ කීපයක් හඳුනා ගන්න පුළුවන්. මම මේ ඔබ ළමයින්ගේ අධ්‍යයනයේ පහසු උදෙසා එක කාණ්ඩ කරන්නම්. එකක් තමයි පද්‍ය සාහිත්‍ය නැගීන සිව්පද කාව්‍ය සාහිත්‍ය නැගීන කාල සීමාවක් තමයි ගම්පල කියලා කියන්නේ. ඒ කියන්නේ පද්‍ය සාහිත්‍ය වැඩිපුර ඉස්මතු වෙන සිව්පද කාව්‍ය සාහිත්‍ය ඉස්මතු වෙන යුගයක් හැටියට තමයි අපිට ගම්පල හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. එතනදී පද්‍ය සාහිත්‍ය නැගීනවයි කියන එකට අපිට හොඳම උදාහරණය තමයි මීට කලින් ලංකාවේ සාහිත්‍ය යුගවල ගොඩක් වෙලාවට තිබුණේ ගීකාව්‍ය සම්ප්‍රදාය. ඒතකොට ගීකාව්‍ය සම්ප්‍රදායට වඩා ඉස්මතු වෙන සිව්පද සම්ප්‍රදායක් නැගීන ආකාරයක් අපි දකිනවා ගම්පල සාහිත්‍ය යුගයේදී. එතනදී සිව්පද සම්ප්‍රදාය නැගී සිටීම ඔස්සේ වැඩිපුරම මේ සිව්පදවලට නැඹුරුතාවයන් සමීපතාවයන් දක්වන්නේ ග්‍රාමීය සමාජයේ. එතකොට ග්‍රාමීය සමාජයේ මේ නිර්මාණ කරණය පිළිබඳ යම් ආකාරයක සමීපස්ත වීමක් ඇති වෙනවා කියන එක අපිට දැක ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒ වගේම තව කාරණාවක් හැටියට දැන් ඔය මම කිව්ව විදිහට සිව්පද කාව්‍ය නිර්මාණ බිහි වෙනකොට ඒවට පසුබිම් වෙන්නේ ලංකාවේ සමාජයේ. දැන් සිව්පද වලට විතරක්ම නෙවෙයි, ඔයාලා දන්නවා ගම්පල සාහිත්‍ය යුගයේ ලියවුණු බොහෝමයක් කෘතිවල තියෙන සමාජ පසුබිම පවා ලංකාවේ සමාජ පසුබිමක ගද්ද සාහිත්‍යෙ අපිට උදාහරණ ගන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔයාලා හදාරන සද්ධර්ම ලංකාරය ගත්තොත් සද්ධර්ම ලංකාරයේ සිව්පදා මේ සද්ධර්ම ලංකාරය ගද්ද සාහිත්‍ය කෘතියක් වුණත් අපි දකලා තියෙනවා සද්ධර්ම ලංකාරයේ සමාජ පසුබිම ලාංකේය සමාජ පසුබිමක්. අබේ ගිරි විහාරයේ තමයි සරතිලකගේ පූර්ව ජන්මේදී මල් පූජා කරන්නේ. ඒ වගේම ස්වර්ණතිලක කතා වස්තුවට පස්සේ අපිට නන්දිවාණිජ ගත්තොත්
නන්දි වාණිජ වස්තුවේදී අපි දකිනවා මාවට පටුන්ගම තමයි නන්දි වෙලෙන්දා ඉන්නේ. ඒතර මේවා ලංකාවේ සමාජ පසුබිම් කේන්ද්‍ර කරගත්ත කතන්දර හැටියට තමයි ගලාගෙන යන්නේ. ඒක සමීප වෙනවා ගැමියට. ඉතින් ඒ නිසා සිව්පද ආකෘතිය ඇතුලේ නිර්මාණය වෙන කාව්‍ය නිර්මාණවලදී මේ විදිහේ ලාංකේය සමාජය ඉන්දියානු සමාජයේ නොබ ලාංකේය සමාජයේ ඉදිරිපත් වීම හරහා මේ කෘති සමීපව වෙනඳ ගන්න පුළුවන්කම ලැබෙනවා ලාංකේය පාඨක සමාජයට පාඨක ශ්‍රාවක දෙපාර්ශවයටම ඊගාවට දැන් එහෙමනම් දෙවනි විශේෂිත කාරණාව ගත්තොත් දැන් මම පළවෙනි විශේෂිත කාරණාව තමයි කිව්වේ ගම්පර සාහිත්‍යයේ පසුබිමේ දකින්න ලැබෙන මේ පද්‍ය සාහිත්‍ය නැගී එන අතර සිව්පද කාව්‍ය සාහිත්‍ය ඉස්මතු වෙනවා කියන එක දෙවනි සාහිත්‍ය විශේෂත්වය අපිට කතා කරොත් එහෙම අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ සංදේශ කාව්‍ය සිංහල සාහිත්‍යයේ එක් වීම දක්නට ලැබෙන්නේ ගම්පර සාහිත්‍ය යුගයේදී විශේෂයෙන්ම මයුර සංදේශය නිගාඩ තිසර සංදේශය වගේ සංදේශ කාව්‍යයන් නිර්මාණය වෙනවා මේ ගම්පල සාහිත්‍යයේදී දැන් අපි ගත්තොත් මයුර සංදේශය ලියවෙන්නේ පස්සන බුවනක බාහු රජුරුන්ගේ කාලේ එතකොට පස්සන බුවනක බාහු රජුරුන් කාලේ මේ මයුරෙකු අත යවන පණිවිඩයක් හැටියට තමයි මේක මේ ඉදිරිපත් වෙන්නේ මේකේ දූතයා මයුරෙක් එතකොට මේකේ අරමුණ වෙන්නේ පස්සන බුවනක බාහරායතුමාට එතුමාගේ බිසවට ඊට පස්සේ තුන්බෑ කුමාරවරුන්ට සහ මේ බලසේනාවට සහ මහසංගරත්නයට මහසංගරත්නය ආරක්ෂා කරලා දෙන විදියට දෙවිවරු පුල්ලන් දෙයියන්ගෙන් දේවාසිරි ප්‍රාර්ථනා කරන එක තමයි මේ සංදේශේ අරමුණ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන මේක රචනා කරන්නේ කවිශ්වර කියලා පුද්ගලයෙක්. එතකොට මේ සංදේශ සාහිත්‍ය ආරම්භයේ දකින්න හම්බෙන්නේ මේ විදියට අපිට ගම්පල සාහිත්‍ය යුගයේදී. සහ තිසර සංදේශයත් අපිට අමතක කරන්න බෑ. තිසර සංදේශේ රචනා වෙන්නේ ගම්පල සාහිත්‍ය යුගයේදී. එතකොට ඊට අමතරව තුන්වෙනි කාරණාවට හැටියට අපිට මේ ධර්මකීර්ති පරපුරේ සාහිත්‍යයක සේවාව පිළිබඳවත් අනිවාර්යෙන්ම කතා බහ කරන්න සිද්ධ වෙනවා ගම්පල සාහිත්‍ය පිළිබඳ කතා කරනකොට. දැන් අපි දන්නවා ධර්මකීර්ති සාහිත්‍ය පරපුර කිව්ව ගමන් අපිට මතක් වෙන කෙනෙක් ඉන්නවා ඒ තමයි මේ ද්විතීක ධර්මකීර්ති හාමුදුරුවෝ. දේවරක්ෂිත ජයබාහු ද්විතීක ධර්මකීර්ති හිමි පිළිබඳ අපිට අමතක කරන්න බෑ. මොකද අපි දන්නවා සද්ධර්ම ලංකාරේ රචනා කරන, නිකාය සංග්‍රහය රචනා කරන, ඊට අමතරව ජිනබෝධාවලිය කියන පාලි පද්‍ය ග්‍රන්ථය බාලාවතාර සන්නේය මේ වගේ නිර්මාණ බිහි කරන්නේ මේ ද්විතීක ධර්මකීර්ති හාමුදුරුවෝ. එතකොට එතුමා ධර්මකීර්ති පරපුරේ හිමිනමක්. ඊට අමතරව තවත් ධර්මකීර්ති පරපුරේ හිමිනමවල් විශාල ප්‍රමාණයක් ලංකාවේ ගම්පල සාහිත්‍ය යුගයේදී තමන්ගේ සාහිත්‍යයක මැදිහත් වීම කරලා දැන් පාලි දාඨා වංශය ලියවෙනවා. ඊට පස්සේ මහා වංශයේ දෙවන කොටසට අදාළ චූල වංශ කොටස ලියවෙනවා. සද්ධර්ම රත්නාකරේ ලියන මේ සියලුම ග්‍රන්ථ ලියවෙන ධර්මකීර්ති පරපුරේ හිමිවරුන් අතින්. ඉතින් ඒ නිසා මේ සද්ධර්ම ලංකාරේ පමණක් නෙවෙයි මේ අපි කතා කරන ගම්පල සාහිත්‍ය යුගයේ බොහෝමයක් සාහිත්‍ය කෘතීන් නිර්මාණය වෙන්නේ ධර්මකීර්ති පරපුරේ සාහිත්‍යයක සේවාවට පින් සිදුවන්නට. ඒ නිසා ධර්මකීර්ති පරපුරේ සාහිත්‍යයක සේවාව පිළිබඳවත් අපිට ගම්පල සාහිත්‍ය යුගයේ තියෙන විශේෂතායත් කතා කරන්න පුළුවන්කම තියෙනවා. මම කාරණා තුනක් දැන් කතා කරා. හතරවෙනි කාරණාව අපිට කතා කර හැකි මෙතුවක් කල මේ පාලි සංස්කෘත නොදත් උදී ජනයා උදෙසා පොත් ලියවීම බහුලව සිදුුනේ නැහැ. දැන් දඹදෙණි යුගයේ වගේ යුගවලදී මේම සිද්ධ වෙනවා. පාලි සංස්කෘත නොදන්නා හුදී ජනයා උදෙසා සද්ධර්ම රත්නාවලිය වගේ ග්‍රන්ථ බිහි වෙනවා. ඒ අතරේ මේ ගම්පල යුගයේදී පාලි සංස්කෘත නොදත් හුදී ජනයා සඳහා පොත්පත් ලියවීම දිගින් දිගටම සිද්ධ වෙනවා. විශේෂිතවම අපි ගත්තොත් එහෙම අපි දන්න කෘතිය සද්ධර්ම ලංකාරය. සද්ධර්ම ලංකාරය කියලා කියන්නේම ලංකාවේ පාලි නොදන්න නූගත් ජනතාව ඉලක්ක කරගත් ග්‍රන්ථයක්. පාලි භාෂාවෙන් රචිත පාලි රසවාහිනියේ පාදක කරගෙන රචනා වුණාට දානාදී කුසල කර්මවල ඵල විපාක ආදී පෙන්වලා පිනට ජනතාව ලොල් කරවීමේ පදනම මත අරමුණ මත මේ නිර්මාණය බිහි වුණාට මේක පාලි භාෂාවෙන් නොහසල කෙනෙක්ට වුණත් හෙළ භාෂාවෙත් නොහසල කෙනෙක්ට පහසුවෙන් අවබෝධ කරගන්න පුළුවන් විදිය භාෂා රිද්මයකින් තමයි ලියවෙන්නේ. දැන් ඒක අරමුණු පාඩේදීම සඳහන් වෙනවා කොහොමද එතකුදුවත් ලෝ වැඩ පිණිස බුදුන් විසින් වදාන ලද්දා වූ සද්ධර්මය මාගාධික භාෂාවේ නොහසල සිංහල දීපවාසීන්ට නොදැනෙනෙහි හෙළුබසින් පෙරලා ලංකාදීපවාසී වූ සාදු ජනයන්ගේ සිත් පහදෝමින් ලෝ වැඩ වඩා කියලා සඳහන් වෙනවා සද්ධර්ම ලංකාරයේ අරමුණු පාඨයේදී. එතකොට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ වගේ ග්‍රන්ථ පාලි සංස්කෘත නොදත් හුදී ජනයා උදෙසා ලියවුණු ග්‍රන්ථ මේ ගම්පල යුගයේදී ලියවුණා කියන එක එකක් ගම්පල යුගයේ තියෙන විශේෂිත සාහිත්‍යයක ලක්ෂණයක්. ඊට අමතරව අපි තව ගත්තොත් ධර්මදේශනා ආකෘතිය ගුරු කොටගත් නිර්මාණ බිහි වෙනවා. දැන් සද්ධර්ම රත්නාවලිය ලියුනේ ධර්මදේශනා රීතියට අපි දන්නවා දඹදෙණි යුගයේදී. ඒ වගේම තමයි සද්ධර්ම ලංකාරය වගේ රචනා වෙන්නේ ග්‍රන්ථ රචනා වෙන්නේ ගම්පල යුගයේදී ධර්මදේශනා ආකෘතිය ගුරු කොටගෙන. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මේ
ගම්පල යුගයේ හිටපු නූගත් ජනතාව ශ්‍රවණ ගෝචරව තමයි ග්‍රන්ථයක් රස විඳින්නේ. පාඨකයෝ විරල ශ්‍රාවකයෝ බහුල සමාජයකදී බහුල ශ්‍රාවකයන් උදෙසා ග්‍රන්ථයක් රචනා කරනකොට ඒක වඩාත් සුදුසු වෙනවා ධර්මදේශන ආකෘතියට අනුව ලියවෙනවා නම්. එතකොට ධර්මදේශන ආකෘතික ලක්ෂණ සන්දර්භගත වෙච්ච නිර්මාණ වඩාත් බිහි වෙන යුගයක් හැට තමයි අපි ගම්පල සාහිත්‍ය යුගය දකින්නේ. ඒකත් සාහිත්‍යයක ලක්ෂණයක් හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා ධර්මදේශන ආකෘතිය ගුරු කොටගත් පොත්පත් ලියවීම කියන එක. ඊට අමතරව පාලි ග්‍රන්ථ විශාල වශයෙන් බිහි වෙනවා මේ යුගයේදී. දැන් ශීලවංශ ධර්මකීර්ති හාමුදුරුව විසින් රචනා කරනවා ජනානුරාග චරිතය, පාරමී මහා ශතකය වගේ ග්‍රන්ථ. ඊට අමතරව ඒ හිමියන් විසින්ම රචනා කරන ග්‍රන්ථ අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා සූවිසි විවරණය. ඊට අමතරව තව ගත්තොත් සුජනප්පසාද ගාථා වගේ ග්‍රන්ථ, මේ වගේ ග්‍රන්ථ. ඊට අමතරව තව ජිනබෝධාවලිය, උත්තමාලා සතකය, ඒ වගේ ග්‍රන්ථත් පාලි ග්‍රන්ථ බිහි වෙනවා. දැන් උත්තමාලා සතකයේ ගතාර උපතපස්වින්ගේ රචනයක් හැට තමයි අපි හඳුනාගන්නේ. ජිනබෝධාවලිය කතුරු අඥාතයි. එතකොට මේ වගේ ග්‍රන්ථ පාලි ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් බිහි වෙන යුගයක් හැටියට අපිට මේ ගම්පල යුගය හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. අවසාන වශයෙන් ගත්තාම ගම්පල සාහිත්‍ය යම් පමණකට පද්‍ය සාහිත්‍ය නැගී ආවට ගද්‍ය සාහිත්‍ය අතරේ පරිහානිමේ ලක්ෂණ පෙන්නුම් කරන යුගයක් කියලා කියන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන් ගත්තොත් එහෙම රටේ තිබුණු දේශපාලන අස්ථාවරත්වය මේකට බලපෑවා වෙන්නත් පුළුවන්කම තියෙනවා. ඊට අමතරව පද්‍ය සාහිත්‍යයට වැඩිපුර ආසක්ත වෙච්ච ලේඛක කණ්ඩායමක් බිහිවීමත් පාලි ග්‍රන්ථ වැඩිපුර නිර්මාණය වීමත් කියන කාරණා හේතු කරගෙන ගද්‍ය සාහිත්‍යයේ යම් ආකාරයකට පරිහානිමේ ලක්ෂණ පෙන්වුවයි කියලා අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මෙන්න මේ කියන සුවිශේෂී ලක්ෂණ තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන ගම්පල සාහිත්‍ය යුගයේ. ඊට අමතරව විභාගයේදී අපිට අපි අර යුගවලින් අහන ප්‍රශ්නෙට උත්තරයක් ලියන්න ගියාම අපිට දැනගෙන ඉන්න ඕන ගම්පල සාහිත්‍ය යුගයේ බිහුණු වැදගත් කෘති. දැන් මම විස්තර කිරීමවලදී කිව්වා සද්ධර්මලංකාරය ගැන කිව්වා, සන්දේශ දෙකක් පිළිබඳ කතා කරා මායුරු සාතිසර. එතකොට ඊට අමතරව අපිට එළුවත්තනුගලු වංශය, නිකාය සංග්‍රහය, බාලාවතාර සන්නය, මේ වගේ කෘතිත් අපිට හඳුනා ගන්න ලැබෙනවා ගම්පල සාහිත්‍යයේ විහිුණු වැදගත් කෘති හැටියට. දැන් අපි ගත්තොත් නිකාය සංග්‍රහය කියන කෘතිය ගම්පල ඉතිහාසයේ තියෙන අමරණීය කෘතියක් හැටියට තමයි මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්කලයන් විසින් හඳුන්වා දෙන්නේ. එතකොට මේ නිකාය සංග්‍රහය රචනා වෙන්නෙත් දෙමළ ධර්මකීර්ති හිමියන් අතින්. මේ ග්‍රන්ථ විශේෂිතව ගත්තොත් එහෙම මේ යුගය බබලවන ග්‍රන්ථ හැටියට අපිට හඳුනා ගන්න පුළුවන්. අපි එළුවත්තනගලු වංශය ගත්තොත් එහෙම මේක ඉතාම සුන්දර භාෂා පරිචයකින් චම්පු කාව්‍යයක් විදිහට තමයි රචනා වෙන්නේ. බාලාවතාර සන්නය කියලා කියන්නේ ව්‍යාකරණ ග්‍රන්ථයකට ලියවෙන සන්න ග්‍රන්ථයක්. ඉතින් මේ වගේ ග්‍රන්ථ නිර්මාණය වීම හරහා මේ ගම්පල සාහිත්‍ය යුගයේ වඩාත් සුදීප්තිමත් යුගයක් බවටත් පත් වීමට ලක් වෙනවා. එහෙමනම් ගම්පල සාහිත්‍ය යුගය පිළිබඳ අපි මේ කතා කරපු කාරණා පිළිබඳ තවදුරටත් හදාරන්න, ඔබට වඩාත් වටී වේවා විභාගයේදී ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න. ඊට අමතරව මේ ගම්පල යුගයේ ඔයාලා දැනගෙන ඉති යුතු විශේෂිත කාරණාව තමයි විභාගයේදී ප්‍රශ්නවලට උත්තර ලියන්න යනකොට ගම්පල යුගයේ සාහිත්‍යයික ලක්ෂණ මම හතක් කිව්වා. ඒකට පිළිබඳ හොඳින් අවබෝධ කරගන්න. ඊට අමතරව අනිවාර්යයෙන්ම මේ යුගයේ සාහිත්‍ය කෘති තුනක් පිළිබඳ සවිස්තරාත්මකව හැදෑරීමක්, ඒ කියන්නේ මම අර විස්තර කරපු විදිහට කවුද ලිව්වේ, මොන අරමුණෙන්ද, මේ පිළිබඳ තොරතුරු ඔබ විසින් හඳුනාගෙන තිබීම වඩාත් වැදගත් වේවි ඔබේ විචාර ප්‍රශ්නෙට පිළිතුරු සැපයීම සඳහා.